සම්මා සම්බදු සරණයි පෙන්බත්වඔ බැහැම දෙනාටම උතුම් සදහම් සබරීන් සැනසුම්ම ලබන්නට නිරන්තර සිතයොමන සදැහැබත් ඔබ වෙනවෙන්න ගෙනෙන මෙත් බුද්ධභිබන්ධනා ඔතරීතර ධර්මානු ශාස්සන මාලාවේ වටිඩා ධර්මානු ශාසයනාවකොයි අප මෙලෙස ආරම්භ කරන්නේ. පින්වත් ඔබ හැමදිනාටම ධර්මශ්‍රවනීය සිරින්නට ආරධනා කරනවා. පින්මත්න මෙයවතුම් සධර්මදේශනාව සිදු කරනු ලබන්නේ තලබතු ගොඩ, ශ්‍රඥානාආරම් භහබනාම අධ්‍යස්ථානනාදී පති කම් මට්ටහනා චාර්ය පූජ්‍ය පාද මරහවත්ේ පං්ඥාසිරි ගෞරබනිය පින්මන්ත සාවාීන් වහන්සේ. අපි හැම දෙෙනම සාධනදීින් පාදධහබී වන්දනයෙන් පිල්මත්ස්වාවිද මහන්සේව පිළිගනිමු. සාධහෝ සාධහෝ සාධෝ. පින් වදතුම් ධර්මාණු ශාස්සනාවේ පින් බරදායකත්වය ගෙන කටඩතු කරුණු ලබන්නේ. ල පත්තු යාාවවික්කමරත්න ආදරණීිය මහත්මීයටට පුුණ්්‍යයාාන්ු මොදනා වනසි දුකරමින් පින්මත් ස්වාම්පුරෂයයා ඒවගේම දර්හන් දෙදෙනාාවන චමී වික්කමරත්න දියනිය ශවලක් වික්කමරත්න පුතුන වන්නතුළ පවලේ පින්මත් පිලිස. අරබුණු විදිහට විශෂයෙන්ම සටහන් කොරති බෙන්නේ කොළොන්න්නාව විජයේ පාර නොම්බර අටෙන් පහතරන ිපිනෙහි විසූ පරලෝස පත් වූ දයාාවික්කමරත්න මහත්මයට ුණ්‍යාන මෝදනාවන් සිද්ධ කරන්ට. දෙදස් විසි දෙකවසරේ ජූලි මස දහ අට වෙන විදදින ය දෙන්නා වූ. වසු දෙවන ජර්මදිනය වෙනුවෙන් පවත් පන්නා වූ. උතුම් ූ ධර්ම දහනේ පුුණ්‍ය කර්මයක් විදිහට. එතුමට පුුණ්‍යානු මෝදනාවන් සිදකරන්නට බලාපොරොත්තු ිල්වා. සසර දු කරවරාමහනිබලින් සැන්න සුම් ලබන්නට මේ උතුම් ධර්මදාානමය කුසලේ අන්නු මෝදනහාවේ වායි ප්‍රාර්ථනා කරනවා. වගේ උතුමූ නිවන් සුව පිණසම මේ සියලු දේශනාමේ කුසල් උපකාරකබේවායි ප්‍රාට්ඨනා කරනවා උතුම් ධර්ම දානමි පුුණෙ කර්මය සිද්ද කරන ඒ පින් මත්ස්වාම් පුෘෂයායටටත් දරවන්ද දෙදනාටත් තුම් ධර්මමාබෝධීවේ වානි දුක්්න රෝගී භවේ සූපත් භවේ සැලසේවායි, ප්‍රාත්්තනා කරමින් පින්මත් ස්වාමන් මහන්සේට සාධනදීින් පාදහබී බන්ධනින් ධර්මානු ශස්සනාවට අරාධනා කරමුෝ. මෙත්සතින් සදහම් ශබනේයට ඔබ හැම දෙනාටමත් අරාධනය. සාදහෝ සාධහෝසාතුෝ අවසරයි අප පින්මත් ස්වාමින් මන්ස සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මුනිරාජත්ස සුනන්තු සගගමොක්කඩං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා නමුූතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමෝතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස සද්ධ හති තතාගතත්ස බෝධීතිති සද්දාවන්ත කාරුණික පින්නතුනි සෑම දෙනම සූදානම් වන්නේ මහාකාරුුණික ධර්මරාජ්‍යාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනාකොට වදාළ වටිනා දහම්පදයක් කාලය පමලින් ශ්‍රවනය කරන්නටයි පින්නත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවහි දායකත්වේ භාර අරගෙන කටයුතු කරන්නේ කොළොන්නාව විජේ පාර අංක අටෙන් පහ ධරණ ස්ථානයේ විසූ පරලෝ සැපත් දයා බික්‍රම රත්න මහත්මියගේ ඒ ධයාබර ස්වාමිපුරුෂයාඒවගේම දරුවන් වන චමී වික්‍රමරත්න සීලක් වික්‍රම රත්න කියන ඒ පපුතුන්ුවන් නැතුළු ඒ පවුලේ හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාව දායකත්වය භාරරගෙන කටයුතු කරන්න. තේ පින්න තුල්ලාගේ විශේෂ බලාපොරොත්තුව තමයි පරලෝ සැපත් දයා වික්‍රමරත්න මහත්මීගේ. දෙදාත් විසි දෙකේ ජූලි මස දහට වැනිදිරටයදෙන අසූ දෙවැනි ජන්මදිනය සිහිපත් කරලා එතුමියට පින් අනුමෝධනි කිරීම තමයි පින්නතුල්ලාගේ බලාපොරොත්තුව. එහෙම නම් පින්කම කෘතවයේදී මහා පින්කමක් කෘතවේදී මහා පින්කමක් කියල කියන්නේ කළගුණ සැලකීමේ චීර්සයෙන් කරන උතුම් පින්කමක් එනිසායි ධයාබ්‍ර මෑණියන්ට නිවදාාර කුසල් පෙනේවා. සාදුසාදුකයානු මූදන් වෙත්වා කනුතුම් බලාපොරොත්තු ඇතිව අපි මෙදේශනාව ශ්‍රවණය කරමු. පිනතුනි අද ධර්මදේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබාගන්නට එදනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ නගරූපම සූත්‍රයට අයිති සූත්‍රපාටයක් තමයි මාත්‍රෘකා ස්ථානයේ තබා ගන්නට එදනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ට ධරමය අවබෝධ කරවනකුට බොහෝම සරලව ගැඹුරු දහම තමන්ගේ ජීවිතයට ගලපගන්නට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා ඒ සඳහා භාග්ගතුන් වහන්සේ නොයි දේවල් උපමාවට ගන්න නොයෙක් දේවල් උපමා කරමින් තමයි ගැඹොරු දහම ලිහිල්ව කෙනෙකුට තේරුම්ගන්නට උණහන්සේ මාර්කය හදලා දෙන්නේ. ති ඒ වගේ උපමාවක්කින් යුක්තව වදාළ දෙසුමක් තමයි නගරූපම නගරයක් උපමා කරලා බුදුරජාණන් වහන්ති වදාළ දෙසුම ඉතින් භහගතුන් වහන්සේ නගරයක් උපමා කරලා ජීවිතයක් ධර්මයෙන් ආරක්‍ෂාකරගන්න තාලෙ තමයි මේ දේශනාවෙන් කියල දෙන්නේ එතකොට පින්නතුළි බණ කියන මටත් බණහානු ඔබටත් ජීවිතය ධර්මෙන් ආරක්‍ෂාකරගන්ට ලැබෙනවනම් ධර්මය තුළින් පිළිසරණක් ළඟාකරගණ්ඩ අවත්තාවක් තියෙනවනං එක විශාල භහග්‍යයක් එනම් මේ දේශනාව මාහිතනවා අපි හැම දෙනාටම බොහෝම ප්‍රයෝජනවත් වයි. මොකද අපිට මේ ජීවත්වෙන කෙටිකාලය තුළ මොන දේ තිබුණත් තාම කංචි කාලයක් අවුරදු සීජ කියලා කියන්නේ කොත්තර පොඩි කාලය ඇදනේද. සමහර දිවිය ලෝකවල ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකට අපේ ආවිසි කරයි එහෙමනම් ඒ වගේ කෙනෙකොට ඇත්තර මේ ලැබෙන අවත්තාව වචනෙන් කියයා නිම කරන්ට බෑමේ දරම මෙල් ැබරි පිසරණ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා මහනනි නගරයක් ආරක්ෂහ කරගන්න රජ්දුරු නගරයක් කියල කියන්නේම අපේ හිතේ තියෙන නගරයක් න අපිරං හිතන්නේ කොළඹ නගරේ ගාලු නගරය නුවර නගර එහෙම නගරයක් නෙවෙේ මෙතන කියන්නේ රජ කෙනෙකුට අයිති විජිතයක් කොටින්ම රාජ්‍යයා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ්ජුරුවෝ කරුණු හතකින් දක්ෂ වෙන්නට ඕන රාජ්‍ය ආරක්ෂා කර ගන්නට එහෙමුණත් ඒක ආරක්ෂිත රාජ්‍ය හැබැයි පරිපූර්ණ ආරක්ෂාවක්ල බණ්ඩනම් තවත් අභ්‍යන්ත්‍රික කාරණා හතරකුත් සම්පූර්ණ වඩ ඕන් එහෙමෝනොත් ඒේ රාජ්‍යයට කියන්න පුළුවන් කියනවා රජ්ජුරුවන්ගේ පරිපූර්ණ ආරක්ෂිත රාජ්‍ය අප ඒට ඉතාම කෙටෙන් බුදුරජාණන් වහන්ති වදාලේ උපමාව තේරුම්ගමු තතාගතයන් වහන්සේ වදාරනව මහණනි රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ්ජුරු රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ්ජුරුවෝ අංක එකට එයා සම්පූර්ණ කරන්ටෝ නික රාජ්‍යයක් කියල හඳුන ගණ්ඩපැයි මොකද අපේ රට මෙ මුහද වටවෙලා තිබ්බට ලෝකයේ බොහෝ රටවල් පින්න තුළ ගොඩබිමින් තමයි වෙං වෙලා තිීන්. දු බුදුරජාණන් වහන්සේ වදාාරනවා ඒ ගොඩං වෙලාතින රාජ්‍යයක් රාජ්‍යයක් කියළ හඳුනාගණ්ඩ ෝන එනම් ඒ රාජ්‍යයට ප්‍රධාන රාජ්‍යයට ප්‍රවේශවන ස්ථානයඒ රාජ්‍ය හඳුනාගන්නට විසාල ගල් කුවක් ස්ථම්භයක් සකස් කරන්න ෝ කද මුලින්ම මේක රාජ්‍යයක් ය කියලා කෙනිපි ගොලුවට යන්ඩෝ ති හොද ගල් කනුවක් කර ඉන්ද්‍රකීලයක් වගේ වැඩෙන් නැති මුොද ගල් කනුවක් හිටවන් ඩෝන එක රාජ්‍ය කියලා දැනගන්න දේ කාලේ මහිතන්නේ රාජ්‍යන්ඒ වගේ විශාල ගල්කනු හිටවනු ඇති ඒසිකාත්තම්බේ කියන්නේ එක ඟට බුදුරජාණන් වහන්ස වදාාරනවා මෙ රාජ්‍ය වටයට පරිකා දියගලක් තියනට ඕන දියගල කියලා කියන්නේ පින්නතුළ පරිකාව කියලා කියන්නේ ගැඹුරු පලල් දයාගලක් දෙ අපි උදාාරණයක් දතත් දැ අපේ රට නම් මුහුදෙන් ස්වභාවිකෝම වට වෙලා තියෙන් එකොට පින්නතු දැම් බලන අපට එක ලොකු ආරක්ෂක් තියෙන. ගේ ගොඩබෙබින් වං විච රජ්‍යය වටයම ගැඹුරු පනල් දයාගලක් කපලා එකට වතුරුපරෝලා ඔය කිඹුල්ලවාදී සත්තු ආරක්ෂිත ක්‍රමවේයක් හෙටිට පාච්චි කරලා තියෙන එහෙනම් පරිකාව කියන්නේ දියගලක් අනු පරියාය පත ඒ කියන්නේ ඒ දයාගලට මෙහා පැත්තින් පිරිසිදු පාරක් පිස පාරක්ව වාහනයක් යන්න පුළුවන්ගදි රට වටේටම පාරතියෙන් ඕ ඉස්සර නංගති අස්වකරත්වෙන දැන්ගතිම වාහනයක් මෝට රතයක් මොක දෙහෙම වාහනයක් යඩ පුළුවන් කියලා කියන්නේ රට ඇතුළේ ප්‍ර්නතින න අභ්‍යන්තරක ප්‍රශනතියන යා ගණඩ පුුවන් රටේ කෙවර වගේ ඉලඟ රටෙන් බාහිර යම් යම් කොමන්තර සිද්ධරෙන ඒ හයා ගණඩ පුුවන් හැම දේටම හොඳයි ඒ රට වටේටම පාරක්තියන්නට ඕන්න අනු පරියාය පත කියලා කියන්න ඊරඟට පින්නතුනි ආයුද්ධං සංචිතන් හතර වෙනග තමයි හොන්ට අවිකබඩාවක් තියෙන්ට ඕ මකද රජකෙනෙක් විජිතයක් රාජ්‍යයක් පාලනය කරනකට සතුරු ආක්‍රමණ අනිවාරයෙන් වෙනෝ දුබලයි කියලා දැනගත්ොත් හ පැත්ෙ රජුරුව වෙනත් රටකින් පාද කෙනෙ මේ රට ආක්‍රමණය කරන්න පුළන්. තියකෙන අදත් ලෝකයේ තමන්ගේ හම්දා වැඩිකර ගනිමින් යෝධ ශක්තිය ඇතිකර ගනිමින් ඒ රජවරු නැත්තන් රාජ්‍යනායකය තමගේ බලය පෙන්න එක නන්නමම් අන්න අයට යුද්ධ ප්‍රකාශ කරන්නමන ව ප්‍රහාරයක් එල්ල වනොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්න ඇතිය සඳ හමුද අවිගබඩාවක් තේන්ටව මුුදුරජණන් වහන්තිේ වධාරනවා ආයුදන් සන්න සිත්තන් කියල කියන්නේ ඒවගේ ප්‍රහාරයක් එල්ල වුනොත් ප්‍රතිප්‍රහාරය එල්ල කරන්න අවිගබඩාවක් නං ඕන පස්වෙනක බහු බලකායු ආයුධ තිබුණට බෑ හොඳ බලකායක්කින්ටත් ඕන දෙ බලන්න ඒකාලෙ චතුරංගනී සේනාව කල කිව අදනුවක් විදි හමුදාවර්ග තුනක් තියෙනවා. ඒ වගේ ඒ සංඛ්‍යාත්මකව බලසේනාව වැඩි දෙන්නට ඕන්. හු බලකායක එකයි. හයවන එක දෝවාරි කේන. එකන්නේ දොරටු පාලකෙක් ඉන්නට ඕන්. දොරටු පාලකයා. ඒක තේරුම එහෙමයි පින්නවතු ඉස්සර රාජ්‍යවල හැම තැනිම වට කරලා වැටවල් ගහලා. එක තැනකින් තමයි රාජ්‍යයට ඇතුල්වෙනි පිටවන්. එක දක්ස. ොට පාලකෙක්කිනවා එයාට ඉගෙන් වගේ තේරනවා මෙයා රාජ්‍යයට හිතවත් මෙයාට අහිතවත් හද්ද නුවනක් තියනවා. අ එක දක්ෂ දොරටු පාලකෙක්කින් දොනකවු නැත්තම් කොච්චර වහග නහිටියත් දොරට වෙම සතුරට ඇතුලෙෙන පුළුවන්. හත්ව නිකාරණය ප්‍රාකාරයන රටවටට මඉතින් ප්‍රාකාරයකුත්තියෙනවනම් ඉතාම හොඳයි ඒ ඉතුරදැන් කරුණු හතක් කොතන කියවුණා කරමහත සම්පූර්ණ වුණනු ඒකට ආරක්ෂත රාජ්‍ය කියලා කියනවා. හැබැයි පරිපූර්ණ ආරක්ෂාව හැදෙන්ට නං අභ්‍යන්තරික කාරණා හතරක් සම්පූර්ණ වෙන්නට ඕන එතමයි මේ රාජ්‍ය ඇතුළේ පින්නතුනිී ජලේ තියෙන්ට ඕන අංක එකට මේ අවච්චය ද ජලය කියනක නුස්වයන්ට අත්්‍ය අවච්චදයක් ජලය නැතුුණු තොක්කො විරයි එ ජලය තියෙන් වන ඇතුළි වටට කොත්්තරලකු ආරක්ෂාවත් දැම්මත් ඇතුළේ ඉන්ඩමිනිසුන්ඩ අත්ර නැත්තක් පුළුවන්ද යැපෙන් ජීවත්න්න පුුවන් බෑ එ ජලය ඇතුළ තියෙන්න්න ඕන නැ පසුගේ කාලවල්ල යුද්ධය වෙලා අපට මතකයි ඒ සත්තවාදී අය ඉස්සෙල්ලම මේ කඳවුරටට ජල මාර්ගය වලක් කන ොතුර නෑ ඇතුළේ දවස් කනම් මොතුර නැතිෙන්ඩ මාර්ගය හදනො එතකොට ඇතුළේ ඉන්න අය මුොහෝම අපහසතාවට ලක්වෙන එනම් බලන්ඩ බුදුරජණන් වහන්සේ සියල්ලමතින් දන්නවානි භාගතුන් වහන්සේ වදාරණවා ඇතුළේ අභ්‍යන්තරක වතින් ජලේ තිෙන්ඩුොන් රාජ්‍ය ඇතුළි ඊළඟට පින්නතුනි ධාන්‍ය තියෙන්ඩෝන් තැ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය බත් එ එකට අවච්චි කරන දහන්‍ය ගබඩා කරලා තියෙන්ඩුව ඇත්තම් බඩගින්නි මැරෙන්ඩුවවාන ඊළඟට අපරන්තභෝගකැන පරි්පු මුං කවු්පී වෑන්ජන පිරිස ගන්න දේවල් ඊළඟට සතුන්ට අවච්චි ත්‍රුණ ආද දේවල් මකොද සතුන්ට කැන විශේෂෙන් ගවයන්ට පස්ගූ රස දෙමින් ශාල සේවයක් කරනවා ඒ සතුන්ට අවච්චේ තරුණ ධරය වගේ දෙවත් යෙන්නක් ඕෝන එක තුන්ගනි කාරණය හතරවෙනි කාරණය තමයි මනා සෞඛ්‍ය සේවයක් තිෙන්ට ඕන. දැ හොඳ සෞ්‍ය සේවයක් නැත්තම් මකද වෙන්නේ. සෞඛ්‍ය සේවයක් නැත්තන් පන්නතුනි දැම් පහුකිගේ කාලයාපු වසංගති තාමත් තිය නො. එමගේ වසංගතයක් ආපු වෙලහවක සෞඛ්‍ය සේවයක් නැත්තන් විෙනනාාසයි. යුද්ධකයේදී තුවාල වෙනය සූපත් කරන්න හොඳ සෞඛ්‍ය සේවයක් ති ෙන්න් ඕන අභ්‍යන්තරික කාරණා හතරත් සම්පූර්ණ වුුණොත් ඒ රාජ්‍යයට කියනවා රජ්ජුරුවන්ගේ රාජ්‍යය කියලා එතකොට ඔන් රාජ්‍යක් ආරක්ෂා කරගන්න රජ්ජුරු මෙන්න මේ කරුණු මුලින් කරුණු හතක් දේශනා කළ බාහිරවසින් අභ්‍යන්තරික කාරණ හතරක් උන්හන්සේ පැදිලි කලා බුදුරජාණන් වහන්සේට මේ රාජ්‍යන් ආරක්ෂා කරන විදය කියන්න අවචතාවයක් නෑ උන්වහන්සේ සියලු රාජ්‍යයන් අලියමලු කෙළපිඩක් වගේ අතහැරලා පුත්තමේක්. උන්හන්සේ උපමා කරගත්තා ජීවිතයක් ධර්මෙන් ආරක්ෂා කරගන්ට කෙනුට බාහිරින් මුලින් දියුණු කරඩ වන කරමු හතක් අභ්‍යන්තරකවතිය කරමු හතරක් දියුණු කර්ඩුවන කියලලා උන්ොහන්ති වදාන. ඒක තමයි අපට ඉතාම වැඩගත් මොකද අපේ ජීවිතය ධර්මයෙන් ආරක්‍ෂාකර ගත්ති නැත්තන් ධර්මයෙන් පිණිසර අපට ලැබුන් නැත්තං අපට ගැලවිල්ලක්තිය නවද අපට ගැලවිල්ලක් නෑ එහෙමනම් අපි දැම් බලමු අපේ ජීවිතයට ධර්මමය ආරක්ෂාව හදාගන්න කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට දරාජ්‍යයක් කර නංකිවවන ගල්කනුවක් ජීවිතයක් ධර්මයෙන් ආරක්‍ෂා කරගන්ට පළමුුවෙන්ම ඕන කරන්න පින්නතුනි සද්දාව එකනි සද්ධාව කිය කියන්නේ සද්දිහිද විත්තම් පුරුසස්ස සෙට්ටම් මනුස්්‍ය යාර්ථින ශ්‍රේෂ්ඨතමදේ වට නාමදේ තමයි සද්ධාව සද්ධාව නැත්තම් මේ සසුනෙන් තතාගත ධහමයෙන් අපට කිසි දෙයක් කරගන්න පුුවන්කමක්ටැබෙන්න්න ඇ සිල්ගුණ පුරන්න බෑ දන් දෙන්න බෑ සද්ධාවක් නෑ සුවචව කතා කරන්න බෑ මෙත් වඩන්න බෑ භාවනා කරන්න බ මොනවද සද්ධාව නැතුව කරන්න පුුවන්. මුොකුත් බෑ. එහෙනම් ජීවිතයට ධර්මයෙන් ආරක්ෂාව හදාගන්නට ඕනනං අනිවාර්යෙන්ම පින්නතු සද්ධාව තියෙන්නට ඕනු. සද්ධාවනැතුව බෑ. එදකට මේ සද්ධාවේ තියන ප්‍රබේද ඉවර්ග කරනය පින්න තුළ හොදට දන්නවා බණහලා පලපොරදු පිරිසත්න. ති අපි මුලින්ම තේරුම් ගණ්ඩ නි සදාව කියන්නේ සද්ධහති තථගතත්ව බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධී පිළිබඳව තියන ප්‍රසාදය තමයි සද්ධාව කියලා කියන් එතකුණ අවබෝධය පිළිබඳව ප්‍රසාධයක් ඇතිවඩ නම් අපි ධර්මය ත්‍රවනය කරන්ඩෝ ධර්මී කියවන්ඩෝවන ධර්මය ගැගඩු ඉතිහෙම නැත්තන් අපට තතාගතැන් වහන්සේ කර පැහැදිීමක් ඇතිවඩට හේතුවක් නෑ මොකද බුදුරජාණන් වහන්සේ හඳුන ගණ්ඩ තියෙන්නේ ධර්මයමයි තාගතයන් වහන්සේ වදාල ධරමය තුළින්මයි බුදුරජාණන් වහන්සේ හඳුර ගන්නතින්. ඒ නිසා අපේ පින්න තුල්ලා කාරණය හුඳට තේරුම් ගණ්ඩ සද්ධාව කියනෙ එක අද බොහෝ මෙ දීනුඇයි සම්මත සමාජයේ බොහෝ දෙනෙක් වැඩිය ගණන් ගන්න නෑ. අපට ඕන කෙලිම්ම තීක්ෂණව වීමංසනය ප්‍ර්ඥාව තමයි අපට ඕන කෙලකයන් හැබැයි ප්‍රඥාවට යන්න මේ සද්ධාව නැතුව කීයටවත් පුළුවන්කමක් නෑ ත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියන මහා ප්‍රසාධයන සද්දාව කියන් එතකොට මේ සද්ධාව අමූලිකා සද් ආකාරවති සද්ධහ කට කොටත් දෙකට බෙදෙනවා ගසි පදනමක් නැති සද්ද අමූලිකා සදදහා ආකාරවති සද්දාව කැන බොහෝම කරුණ කාරණා තේරුම් අරග නැති වෙන අවබෝධයෙන් පදනමක් සහිතව ඇතිවෙන සද්ධාව. ඊළඟට මේ සද්ධාව පින්න තුනි සද්ධාන ලක්කන සදධහා සම්පසාධන ලක්කන සද්ධහා සම්පක් කන්දන ලක්වන සද්ධ ඊළඟට ආගම සද්ධ අධිගම සද්ධ ආදි වසයීම මේ වර්ගි කරන වෙනවා සද්ධහාන කියන්නේ අදහාගන ඉන්නේ අන්නේ සද්ධාව තතාගේ තැන් වහන්සිේ අවබෝධයේ. සම්පසාධන කියල කියන් ලොක උප්‍රසාධයකින් ජීවත්තෙන් සද්ධාව තියෙනවන්නේ සද්ධාව නිසා පුදුමාකාරපසාධයක් හිතේ තියෙන සම්පසාධන දෙ බලඩයි නොඒකඉතින් කරදර දු බාධක දෙම සමහරම්මල කිය අනේතින් මේ තුරුණුවන් නිසා මේ පංසල නිසා වහන්ස ල බණටික නිසාම හිත හදාගෙනඉන්නේ එකන් අ සද්ධාවෙන් අ තියෙන දුක්කරදර නැඩගෙන ජීවත්යෙන. සම්පසාදන ලක්කන සම්පක් කන්දන කියන ඊට වඩා ප්‍රබලයි මොන බාධකයාවත් මොනකරදරයාවත් තමන්පුරණ යාමිස ප්‍රතිපත්ති පූජාවන් නවත්ත ගනි නෑ දෙ තමන් අපි හිතම ආමිස පින් කමක් කියලා කරදර බාධක එමට එනවා. එ කිසිවක් ගනන් ගන්න කොහෝ මහරි මහන්සේලා තමන්ගේ ලක් ඒ සපොරනු එදානයක් නම් කොහො මහරි. හෙම යින්නො නේද බාධක එ පිට එක එන්නේ. මොන බාධකයාවත් තමන් කරන වැඩේරනවා කොහොමටරිහර සද්ධාවන හිතේද මැරිල් හරි කරනවා. මැරිි හරිකරනවා කියලා කියන්න පිනතුරින් ගැන ඒ තරම් න්න කරදරය වනත් කරනවා කියනක. ඒ සම්පචාදන සම්පක්කන් දන බාධක මැඩග නිස්සර හටයනවා. ඇ කදිරංගාර ජාතික බලන් අපේ බෝසතණන් වහන්සේ අර දංවටක් ප වැත්තුවා එදාඒ දංවටට එදාන ලබාගැණඩා පසේ බුදුරජන තනවා උන්වහන්සේ නිරෝජ සමාපත්තිට සමවිදිල හිටි දින හතකින් උන්වහන්සේට දානය ලැබෙන්ඩ බෝ ඇැත උන්හද පිරවන් පාන මාරය හිතුව දානය වලක්කන් අේ බෝසතරන් වහන්ේ දානය බෙදාගන පසේ බුදුරජණන් වහන්සේ ළඟට යන්ඩ අහදනකට ලංඟහල මැද බුසාල ගිනි අගු වලක් හිතාගන්න බැරි රත්තු පාට ගිනි අගුරු වල බෝස්තසාාණන් වහන්සේ දැනගත්තා මේක කවුරු හර අධෂශ්‍රමාන නතන් දෘෂ්ට මාරයක් කරපු දෙයක්. කද කරේ මංවේ දානය වලක්ක ගන්න කියලා අධිෂ්ඨාන කරලා උන්වහන්සේ රංගුරු වලට පැන්න්න අදානත් තැරගෙන පසේ බුදුර ජන් බෙදන්. අන නිෙලුම් ල් පි න ලුන් ු ක උන්හන් න පෙති. බලන්ඩ මොන වාාදකයාවත් ඒ වැඩේ කරන්න පුළුවන්න මේ සම්පක් කන්දන ලක්කන සද්දාව තියනෙනකොට සද්ධන ඉළඟට පිනිතුනේ ආගම සද් අධිගම සද් එළඟට තවයි කත්ති න ඕ කප්පන ලක්කන සද්ධහක් කියෙන ඒක බොහෝම ස්තීර සද්දහවා ස්තීර සද්දාවක් කියල කියෙනට මඩේ හිටෝප කනුව තියෙන්න දහය ගොඩි හිට නවද නෑ එ කළුගලේ ඉඳපු මහපොලොවේ ඉඳපු ඉද්‍රකීලයක් වගේ කනුවක් කෙල්ලෙනෑ. අන්නේ වගේ සද්ධාවකරගෙන ඕකප්පන ලක්කන සද්ධහා. ආගම සද්ධාව එකන මහබෝසතාණන් වහන්සේලාට පෙරුම්පුරන උත්තමයන්ට භවයෙන් බවේ පිහිටන සද්ධ ආගම සද්ධාව. අධිගම සද්ධහා කියලාක කියන්නේ මාර්ග පලලා බීන්ට ඇතියෙන සද්ධාව එක වෙනක් සින්නේෑන කවරදාව සෝහන් වුනොත් තායිති වෙනස් වෙන්න. තිහෙම නම් පින්න තුනි මෙන්න මේ උතුම් සද්ධාව හොඳට දියුණුවෙන්ට ඕන ජීවිතයට මහ පිලිස්හරනක් ලැබෙන්න්න රැකවරණයක් ලැබෙන්ඩ මේක පුංචි දෙයක් කියලා හිතන් එපා මේ ගැන ටිකක් හොඳට කල්පනා කරන්න. ඇයි මේ ස්වාමෙන් අහන්තල මේ සද්ධාවන්ත පින්න තුළි ලපි ආමන්ත්‍රනය කර ඇයි කියලා හින් එතකට එහිම ආමන්ත්‍රණය කරන්නේ පවා සද්ධම නැතුව ගමනක් නැති නිසා. එනගේ සද්ධාව තිබුණුත්ති පින්නැතුන ඉදිරිිය යෝනිෂෝ මනසි කාරය හැදිලා සිහිනුවන වැඩිලා ඉන්ද්‍රිය සංමර වෙලා සීලවන්ත වෙලා සතර සතිපට්හාන වැඩිලා බොද්ධන්ග ධර්ම වැඩිලා නිවන සාත්ාතවයෙන් බින් සද්ධාව ති න්ඩ. ඒ සද්ධාව අඩුකරන වැඩවලින්ඒ පිරිහම් බලින් අපි අයින් වෙන්ඩෝන පුළුවන් තරන් සද්දාව දියුණු කරගන්නඩන එක පලවෙනි කාරණයෙන් දෙවැනි කාරණය තමයි පින්නතුනි හිරි හිරියන් ල්හා ල්ජාව කියලා කියන්නම කත් දෙ අපේ ඔළුවට යන්නේ ද් හමකපුක වෙනම දෙයක් කෑමටිකක් කන්නඩ කොම ලැද්ජයි තමන් දන්න දෙයක් ඉදිරි පත් කරන්න කොමක් ලැද්ජයඔන්න ඔො ්චා ත උපාසක කිව් හම සමහරුන් ගොලිවෙතින් උපසක කියන්නුවන වයසක මිනිස්සුන්ට කියල වයසක මිනිසුන්ට කියෙක්නේ උපාසක කියන්න සිල්වත්ගුණවා සිල්ගුණපුරණ හදවතින් තෙරුවන් චරණගය කියෙනටක පුංචි කෙනෙගුණත් උපාසක කියන්න පුළුව තම අප ඔලුුවවෙ තියන්නේ පාසකදෙන් අපිහිතම රු අම්ම කෙනෙකුට පාසම්මකිවුත් ඇදී කැති නැල්ලු තින්මට උපාහසකම්ම කියන්නේ මන් ම් වයසයි ය කියලා ගුල හිතනවා. තර මේ ලැජ්ජහම කිවාම බොහෝ දෙනා හිතන් ඇර කෑම කණ්ඩ ලැජ්ජාව හ ැද්ජාවනවී මෙතන කියන්නේ පින්නතුනී කයෙන් වචනයයෙන් සිතින් වැරදි කරන්න අපි ලැද්ජ ඩ. දවාරත්්‍රයේෙන්ම වැරදි කරන්න ලැජ්ජවෙන්ඩු අපට ලැක්්ජාවක් නෑ අද තියකෙන අපේ ජීවිත විනාශස වෙලාතින් ද බලන්ට කයින් වචනෙන් සිතින් වැරදි කරන්න මිනිස්සු ලැජ්ජයිත ලැ්නෑ මන්නන් ගැන ලැජ්ජාවක් ගෑය විලත්හ දෙ බලාන්නක තමන් කරපු හොරකම ගැන තමන් කරපු කියපු බොරුව ගැන තමන් කරපු අනිත් අනිත් කාමයවරද හැසිරීමම් ආදී නොේ දවල් පිළි බඳව උජාරුවට කියන සමාජයක් නමකඉළඟට තමම් බොන මද්‍රවිය මත් අතර ප්‍රමාණය මං බෝතලය භිවාර්තර බවාම මෙිතර බෝකල උජාරට කියන්න දිමිසු ඒේකයිමම කිවවේ ලැද්ජාවනවෙේ ලැද්ජාම ගැවිලාවත්නෑ දකුසල් කරන්ඩයි ලැද්ජෙන්ටුවනෙකු නමුත් කිසිම ලැද්ජයාවක්නතියක කරලා තම කියවවා. ල්ගැයිලති නෝද නෑ පින්නතුන කයිෙන් වචනයෙන් චිතන් වැරදි කරන්න ඇත්තට ම අපි ල්ජවෙන්ඩුව අඳහෙම ලැජ්ජාවක් බොහෝදනකුට නෑ තමන් කියපු පරුෂ වචනය පුුණ පුුණනා කිය නො අනෙත්තයි තමන්ක්ර ප්‍රාණගාතයක් කරන්න කියනවාන විජාරුවට කියන්නඇද කියනවා මංකීව ලොකූ බොරු තමන්ගේ බිරිඳ දරුවන් ස්රක් කිය න මං අහවලර වැට හෙමයි කියලා. බොන ප්‍රමාණය කියනවා බල එකන් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ හැබැයි ජීවිතයට පිණිසරණ හදාග්ඩ ඕනනම් ධර්මයෙන් රැකවරණය හදාගණඩ ඕරුනන් පින්නතුන අනිවාරයෙන්ම අපිට කයින් වචනෙන් සිතින් වැරදි කරන්න අපි ලැජ්ජ වඩුවන එහෙම නම් දෙවැනි කාරණි ලැජ්ජාව තුංගනි කාරණි තුංගනි කාරණය තමයි ඔත් අපප්පය ඔත් අප්ප කියන්නමගත් බය ද බය කියල කිව්හාම බොහෝ දෙනෙක් දන්න මේ නොක් දෙවලට අපි ගන්න තැති ගන්නවන්නේ මංමලට බයයි බල්ලන්ට බයයි කඇරපුත්තන්ට බයයි ඒ බයමී කියන් මෙතැන කියන්නේ කර්මය පලය ගැන හොඳ දැනුමක් තිෙනවා මේවා පිළිබඳ හොඳර දන්නකොට අකුත්සල් කරන්න හරි බයයි යා දන්න මීට අන රූප මහා දුක්කොඩක් විඳන්න වෙන එක ජීවිතය එක සතිෙක් මර ආත්ම දහත් ගානක් එක විපාක් විඳින් වෙන ජීවිතය කහොරකම් කරන්න පුංචි දෙයක් නමුත් පින්නතුනි ආත්ම ලක්ෂගානන්ඒ වගේ විපාක විඳන්න වෙනවා ඒවා හොදට දන්න කෙනාර හර දෙන් කොහෝ මහරි වලකඩ බලනවා සස්සර පිළිබඳ විපාක පිළිබඳ මහක්්බයක් දැනෙනවා දෙැම් බලන්ට අපිට මේ බය ඇතිකරගන්න කොච්ච අනවත්තා තියෙනව සමාජයගත්තාහම නුවනී විමසන කොට විදත්වය හොඳට පේනවා. දෙැම් බලන්න සමහරු ඉන්නවා අංගවි කලාය. හරි අමුතු ව දිට ශරීර පිහිට ලාතින්න මම ඇයට පහත් කරනවන්න වෙයි මම මේ කරුණක් තේරුම් ගන්න කියන්න හැම දේම හේතුවක් නිසාන පටිච්ච සමුප්පාද කියලා කැනේ කනින්. හැම දේටම හේතුවක් තියන හේතුවකින් තම චකස්චලාතිී. ඉබේ සකස්චලානෑන කවුරු කරපු දේකුත්නවෙ තවන් කරගත දේකුත් පටි් ශම්පාදයක් නිසා ත දුක්ොක්කොම. එතකොට බලන්ඩ තමන් සංසාරයේ අරවිදි අකුසල් කරනවා යකුසලට අනුරූපවන්න බලන්ඩ අංගවි කල කෙනෙක් වෙලා ඉපදුුණා ලෙඩෙක් වෙලා එපදුුණා හේතුව සත්වර අකුසල් කරා එතුර බයි ඇතිකර ගන්නඩ බැරිද ඇතිකරගණ්ඩ පුළුවන් අනේ මම නං මැස්ෙකුටුවත් රූමියෙකුට මදුරුවයකුටත් කරදරයක් කානයක් කරන්න කියලා යට බය ඇතිකර ගන්න පුළුවන් ඊළඟට දැන් හොරන් කන ද කිසිමදයක් හොරකන්න නොකරට බය ඇතිකර ගන්න පුළුවන් දැම පාරට ගිහාම හිඟාකනවනින්ෑ කෑවිනෑ දවස්ගානකින් කෑවිනෑ බෙහෙට්ටික ගඩ නොයි ඒ පිදිරි ඉල්ලනවා ඇයි එහෙමූුණේ හේතුවක් නිසා හොරකන් කලා මන් හිතනවා අනේ ම නඟ දි කට්ට දෙයක් කොරකන් කරන්නේ න්න බයඇතිකර ගත්ත. ඊළඟට බලන්ඩ නපුස කයින්න ගැහැියකුත්නවේ පිරිමියය කුට්නවෙේ දෙ පැත්ඇටම නෑ ඇයිෙමනේ කාමේවරද හැතුරුණා බය ඇතිකර ගන්නඩ බෙනිිපුුවන්. ඊළඟට බලඩ පින්න තුළින් කතාකර ගණ්ඩ බෙරිියය කොච්චරනවාද ගොළු වෙලා කොච්චර අතරණ කමන්ද එඒහමනේ අපට බයඇතිකර ගන්නඩ බැරිදි සතර මසාබාස්කි්වා බොරකීවා අන්න ගොල්වෙක් කෙලායි පතිනා බයතිකරගන්න පුරුවන් දැම්බල නොලේ කළ දක්නති පිස්සු හැදිිච්ි පිස්සු උම්මත්තක මිනිස කොච්චරවද. ඇයි එහෙම වනේ සත්තර මත්තර බිවා මද්‍රවට ඇබැහුනා ති උන්නව තින පුරදු නතිරගන්න පඇතිකර ග්ඩ බරිද පුරුවන් එ න වචචන සිටින් වැරදි කරන්ඩ අපි බය වෙන්ඩෝන පින්නතුයි. ඔන්න ජීවිතයට පිළිසාම කරම තුනක් කිවෝ ජීවිතයට ධර්මයෙන් රැකවරණය හදාගණ්ඩ වඋන නම් අංකකට සද්ධාවතියෙන්ට ඕන ඊළඟට දවාරත්්‍රයෙන් වැරදි නොකරීන්ට ලැජාව තින්ඩ ඕන දවාරත්තයෙන් වැරදි නොකරන්ඩ බය තියෙන්න්නට ඕන ඒට හතර වඩි රණයකදද හතරනි කාරණය. හත්තරවනි දේ තමයි අ නගරයක් නංකිව අවි ගබඩාවක්. එහ ජීවිතයක් ධර්මින් ආරක්‍ෂා කරගන්න නවච්ච කරන ගබඩාවමකක්ද. ඒ තමයි ධර්ම ගබඩාව. පින්නතුන තතාගතයන් වහන්සේ වදාළ ඒ දහම හුද අපී. රුරන්ටෝ ඒ ධර්මය හොදට ඉගන ගන ඒ ධර්මය අපි දරාගෙන ඉන්ටෝ ඒ ධර්මය දරාගෙන හිටියෝ තමන්ගේ ගබඩාව බුදුරජාණන් වහන්සේ වදාලයේ දේශනාව තමාගේ හිත තුළ තියෙනවනම් කොච්චර පිළිසරනක්ද බලන්න උදාහරණයක් කඩ ස්වාමින් වහන්සේ ැක් නමක් ගැන හිතන්නකු උන්වහන්සේ දැන් උප සම්පදාගෙන ප සම්පදා භික්ෂුව උන්වහන්සේ සීලයේ දන්න නැත්තං. විනේපිටකේ තියනොවය පොත් හයක්ති න ස්‍රීලයේ පිළිබඳු ගන්නන පාරාජිකා පාලි පාචිත්‍යය පාලි මහමක්ග පාලි චොල්ලවක්ග පාලි පරිවාර පාලි පහයි මෙ පහා පිල්ලිබඳම අටවාවත් එක්ක හොදටම දන්න නැත්තං මතක නැත්තං උුණනහදර පුළුවන්ද සිල්ලකින්න සිල්ලකින්න බෑ. එතුට ශික්සාාපද කැන වාමන් දන්න ඇති නේ. දන්නැතිකම නිසාන උනේ කිලේව එම අවත්තාාවක් නැැ. එන අපි විනේ ආරක්ෂා කරන්න නම් විනේ ගෙන ගණ්ඩුව. අන්න වගේ තමයි දහම රකිින්ඩනම් දහමතුල ජීවත්යෙන්ට අපි දහම දැනගෙන ඉන්නට ඕුන්. එහනම් දහම අපි අනිවාර්යෙන්ම ධහරණය කර ගණ්ඩුවන්. අද බොහෝ දෙනෙක් කිනොෝවා කටපාඩන් කල වැඩන්න එක තනි කර බොරුවක් මුසාාවක්. තතාගතයන් වහන්සේ වදාලේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. දරාගන්න වනං පුංචි දරුවෙකුට නත් වඳින්ද කිවෝ. ධර්මයට කරන ගෞරවේ සිද්ධ වෙන කොේ දරුවට වැදු. වයිසේ ප්‍රශ්ණ යන්නේෑ. ධර්මයේ දන්නවනං ධම්ම චේතිය කියලා අපට වඳින්ද පුළුවන්. තියහෙමනම් පින්නතුළි ධර්මය දන්නවා කියලා කියන්නේ එක පුංචි පිළිසරණක්වේ.දැම් බලන්න හුදට නීතිය දන්න. නීතිය බලන්ට ඕර තැනකින් බෙරිලා ඉස්සරහට එන්න දන්න වැරදකට අහුුවින් නැතුව අන්නේ වගේ තමයි ධරමය පිළිබඳව හත්සල දැනුමක් තියෙන කෙනාට අනිවාම කොතනටවත් ගැට ගැහෙන් නැතුව ට ඉස්ත්සරහට එන්න පුුවන් ඇය ධරමය දන්නවන තව හොඳට සීහ දියුණු කරලා ජෝනිසෝ මනනිසිකාරය අදාගත්ත කෙනාට මොන්න තරම් ගරැකවරණෑ බලන්න අප හිතම ධහම නැතිකෙන ධර්මය දන්න ඇති කෙනාට එ රාගයක් අයතු රාගයක් ඇතිෙනවා ඉති රාගයක් ඇතිවෙනකුටයා ඒ සේම් යනයි ධර්මයක් දන්නේ එක තමයි ජීවිතය කියලා හිතන්න ඒ පිරිිබඳම හිතනවා ඒකම මෙ නෙහි කරනවා ඒකටම කාලයේ විං කරනවා රාග ගින්න වැඩිගෙන අන ගින්නට පිදුරු දැම්මෝගේ රාග ගන්න වැඩිගෙනවා ඇ නිවාගණඩ ක්‍රමයක් දන්නේ තරහ ඇතිවිච්ච කෙනෙකුට දෙෙ බලලා තරහා ඇතිවිච්ච කෙනෙකට ධරමගේ දන්නත්තන්. ඒ තරහාමට හේතුවිච්ච කාරණය ගැටෙන අරමුණමනි මෙිනහි කරන්න. කොච්චරේ තරහ කොහෙන් කෙලවරවාදක හිතාගන්න බෑ නී ඇයා ඒකට අදාල දේවල්ම හිතන්නේ. ඇයි ධර්ම දහමක් දන්නේ නෑ ගෙනට හිත විච්චිත්තමුණම ධර්මය දන්න තමත් එක්්සිිත්තව වෙනට තමයි කරන්නක්කොකුහෙට්හර ගිල බොවා කාත්ේ කරරි රන්ඩුවෙන ඕවාන වෙන්නේ එහෙම නම් පින්නතුනි අපිට ධර්මීින් පිළිසරන්න හදාගන්නට මේ දහම හොඳර දන්නවනම්ය දහම හොදර ගලපවගන්න පුළුවන්නම් අපට පුදුමාකාර පිළිසරණක් හැදෙන. දරමේ තමල් ලගතිනවා රාග කව් ඉක්මටයා දන්නවා දන්නඩ ඕන ෙහිත සුබේදාන. හසුභතඥාව දනු කරනවා. රාගයට පත් වයනවා තරහ වෙනකට ධර්මය දන්න කෙන ඒක හිත හිතා ඉන්ඩ යන්නේ අයෝනු සුමංසි කාර. යකල්පනා කරන අනෝකාණ කෙලායන දෙයක් කිලයම් මෛත්‍රී හිත පුරදු කරනු. අර ධරම ළඟ තියනවා. අවශ්‍ය ප්‍රතිකාරය දන්නඩ පුළුවන් දම්මෝසදේ. විසිිත්ත වෙනකට බෝධීන් වහන්සේ මක්ළඟට ිල්ල ටික භාවනා කරන ෙහි වන ධරම දැනගන්නවා කියලා කියන්නේ ඒ මහාවාසනාව එක දුර්ලබ දෙයක් තිය නිසා අපේ ජීවිතයට මහා පිළිසරණ රැකවරණයක් අනිවාරය මහදාගන්ඩ ඕන නම් පින්නතුනී දහමෝ පිළිබන්ධව අපට අවබෝධයක් තියන්නට ඕ හතව කාරණය පස්චනි කාරණය රාධ්‍යක් නංව බහු බලකායෝ ගැන ලොකු බලකායක් ගැන ධරණයෙන් ජීවිතය පරිපූර්ණ කරගන්නට ඕනනම් අනිවාරයෙන්ම අවශ්්‍යදේ තමයිීරිය වීරිය කිය කියැනම කත්ද වීරිය කියලා කියෙන ඇතවි චෛසකයක් අප සතර සම්මප්ට දහනවල කියන්නේ නූපන් අකුසල් නූපදවාලන වීටිය උපන් අකුසල් ප්‍රහාණය කරන වීරිය. නූපන් කුසල් උපදවාගන්න වීරිය. උපන් කුසල් තහවුරු කරගන්න වීරිය එතුටම වීරිය නැතුව අප දධරම ඉතරහට යන්න බෑම ලෞකික ජීවිතෙකවත් බෑන. අ කුසීත වත්තුවලටම යට වෙලා ඉන්න කිෙනාට කොහේ අන් ධරමය ආරම්භක වත්තු වටයි අප්‍රතියෙන් ටෝන්. පස් කාලාහරි තැනටෙනව එෙන අධිෂ්ඨානය තියෙන් දෝන් මේ ලෝකයේ ජයගත්ත ලෞකිකවතයෙන්, ලෝකෝත්‍රවසේ මේ ලොව ජයගත් හැම දෙනාටම අසීමිතව මේ වීරිය තිබිල තියෙනවා. දැන් අපේ බෝධ තණන් වහන්සේ මොන්න තරම් මේ වීරිය පාර්විතා සම්පූර්ණ කළ තියෙනවාද. එහෙනම් අපේ ජීවිතයට මහා රැකවරණය පිළිසරණ හදාගන්ට, වීරිය කියනෙක හුදර දියුණු කරගණ්ඩෝ වීරිය කියලා කියයන්නේ අතේ පය හියනෙවෙේනි වීරිය කියලාකයන්නේ අකුසලේ යටපත් කරන්න කුසලයේ උපදවාගඩ තින්නේ ශක්තියටයි වීරිය කියලාකයන් එනම් ඒ වීරිය හොඳ ඇති කරගන්නු තැම් බලන්න බුදුරජාණන් වහන්සේ මේ වීරිය පින්නතුන සතතිත් බෝධිපාක්තිය ධර්මතුළ කී තැනක දේතනාරල් තිවා ළඟර සති පට්ාන් ූත්‍රය දුන් වහන්සේ වදාධාර්මද ආර්ය්ා මාර්ගෙ වීරියතිීනු බොජ්ජංග ධරමෝල්ලත් වීරියතිීනු ඉර්දිපාදවලත්වීයතිීන බලදධර්මෝල්ල වවීරයතින ඉන්ද්‍රී දරමෝලත් වීරියතිනවා. කොහෙද වීරියන තැම්ම තැන වීරියතියෙනු. ඒකයි සතිපට්ඨාන් සොත්‍රය උන්වහන්තිේ වදාළේ ආතාපිත් සම්පජාන සතිමාා අංකක ආතාපි වීරය. දින හතකින් උනත් නිවන් දකින්න පුළුවන්කුවන් මෙන්න මේ වීරිය තියෙනවනම් එහෙම නම් පින්නතුනි අපේ මෙලෝ ජීවිතයේ පමණක්න වෙයි පරලෝ ජීවිතයේ සාර්ථකරගන්න අත්‍යාවච්්‍ය දේ තම විවීරිය එනං අපි වීරිය ඇතිකරගණ්ඩ ඕනු ජීවිතයට එක මහා පිණිසරණක් ඊළඟට පින්නතුනි දෝවාරිකෝ කිය කිව්වා රාජ්‍යයක් නම් දරොටු පාලකය. දරොටපාලකයා කියල කියන්නේ මුරකාරයක් එළකනින් හනම් මේ ආයතන හයට දාණ්ඩින්න ඕන මුරකාරය කවුදසි සිහිය තියෙන්න්න ඕ භාවනා කරන කළ කියල කරන්න සිය දියුණු කරන එක. වීළඟට අවසානකාරණය රාජ්‍ය නංකදකිව ප්‍රාකාරයක් ජීවිතයට ධර්මයෙන් රැකවරණය හදාගණ්ඩ. අවශ්‍යකන හත්තනි කාරණ තම ප්‍රත්ඥාව ඇතිවීම නැතිව මුදය වය ඔන්නඔය ප්‍රත්්ඥාව තිබුණු අපට ලොකු සන්න සිල්ලක් හදාගන්න පුළුවන් දැන් මෙතන කාරණක් කියියක් කියවුුණද කරම හතයි මනවද සද්ධාව ලැද්ඥාව බය බහස්තුතකම වීරිය සිහිය ප්‍රත්්ඥාව ඊළඟට අ්‍යන්තරික කාරණ හතරක් ගැන කි්වන්නේ අන්නේ වගේ ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාවක් කදාගන්නනං භාවනාවකින් පලවෙනි දෙවැනි තුන්වැනි අතරවෙනි. දිහාන උපදවල්ලා ඒ ධ්‍යහානය පාද කරගන විපස්සනා වැඩුවනම් අපිට පරිපූර්ණ ආරක්ෂාවක් හැදෙනු. පින්නතුනි අපි සමාධියම දියුණු කරන්න ඕ. ඒකනි සමාධීන් භික්කවේ භාවතකි සමාදය දියුණු කිරීම තුළින් තම යථාර්ථය දකින්න පුළුවන්. යාර්යෂ්ටාංග මාර්ගයේ මුල් අංග හතම තියෙන සමාධිය පිණිස උ සමාධය දීනනත් තමයි යථාර්ථය දකින්න පුළුවන් මේ කලබල හිතකට යතාාර්ථය තෙරෙන්නේ අපි කටින් කිව්ට අරකා නිත්‍යය මේක නිත්‍යය කෙලෙ එක ඒ වෙලාට ඉබරයි. හැබැයි හුන්ද බල සම්පන්න්නර වගේ දෙහානයකින් සමාධියකින් අප සමාධිමත්වෙලා නම් ඒ හිතට අනිත්‍ය දුක් කනාාත්ම කෙනක පහාමග්‍රහණය කරගත් පුළුවන්. අන්න අපට පූර්ණ රැකවරණය හදාගඩනම් මේ අභ්‍යන්තික කාරණ ටිකත් අපි දියුණු කරගඩ ඕල තිහෙම නම් පින්වත් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේට ධර්මයෙන් මහා පිළි සරණම් රැකවරණයක් හදාගන්න කැමති නම් මෙන්න මේ කියපු කාරණ ජීවිතයට ගලපගන්න ු දට කල්පනාවෙන් හත ලගන්න සද්ධාව දියුණු කර ගන්ඩ ලැජ්ජා බයික ඇති කරග්ඩ ධර්ම ඥානය ඇති කරග්ඩ ඒවගේ වීරිය හුන්දට ඇති කරගඩ එළඟට සිහිටිකත් භාවනා කර ළඟට විපස්සනාවල්ට ප්‍රඥාව දයනු කරගෙන ඊළඟට දටට භාාවනා කරලා හොඳ සමාහිත හිතක් ඇති කරගෙන අනිත්‍ය දුක අනාත්මකෙන තිලක්ෂනය දකින්නට අපි හැම්ම කෙනෙකුටම ආසනාව තියනවා. එහෙම නම් පින්නත් හැම දෙනාටම මේ දේශනාව තමන්ගේ ජීවිතයට ධර්මය ගලපගන්නට උපකාරවේවාකිලි ප්‍රාර්ථනා කරනවා. තිං අද ධර්ම දේශනාවෙහි දායකත්වේ බාරවැරගන කටයුතු කරන්නේ කොළොන්නාව විජේපාරයි අංකාටයෙන් පහ දරණ ස්ථානය නිවසේ විසූ පරලෝෂපත් පින්නත් දයා වික්‍රමරත්න මහත්මියගේ එදත් විසි් දෙකේ ජෝලි මස හටවැනි දෙල්කේ දෙන අසෝ දෙවෙන ජන්මදිනය සිහිපත් කරලා තමයි අද මේ මහානය පින්කම සිද්ධ කරන්න. සාදායා වික්‍රමරත්න මෑණියන්ට මේ පින්පෙනේවා. සිය දරුවන් ශවාමයා කරන මේ පින්කං සාාදුසාදුකය අනුමෝදං වෙත්වා. එතුමියගේ පුනර්භවය සුගතියක්ම වේවා, අමාමහනිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒවගේ මද කළගුණ සැලකීමේ චීර්ෂයෙන් මෙ පින්කමු සිද්ධ කරණය ස්වායෙන් පපුරුෂයාණන් ඒවගේම දරුවන් වන චමී වික්‍රමරත්න ඒ දියනිය ඒවගේම ශ්‍රීලක් වික්‍රමරත්න පපුතුනුවන් නැතුළු. ඒ පවුල්ලට සම්බන්ධ හැම දෙනාට මේ කුසලේ මහත් පලවේවා මහන් සංසවේවා. නිවන් පිණිසවේවාකල් ප්‍රාර්ථනා කරම් තවත් මේ පරුව ග ඥාතු විි්‍රාදී සිිටනුවන ගෙසිියලු ඥාතීන්ට මේ කුසල්. නිවන් පිණිස සත්්‍යය ුදුන් පදහන් සරු වි රාජ මණ්ඩලේට අවිචයේ පටම් බවාග්‍රයම දක්වා විචන සලු සත්ත ප්‍රජාවට මේ උසල් චැනසිල්ල පිණිසමවේවාකර ප්‍රාර්ථනා කරම. අවසාන වසයෙන් මිත්නාලි කාවේ ගෞරණය අනවාසක ස්වාවිින්ද්‍රරෙන්න් වහන්සේ ප්‍රධාන කාරය මණ්ඩලේ පින්නත් හැම දෙනාට අපි හැමෝටම ජාතියාදීදුකින් අතවිදී. උතුම් අමාමහනිවන් පිණිසම වේවාකර ප්‍රාර්ථන පිහිටවා ගනිමුෝ. ඉදංඕෝඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදංඕෝඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදංඕෝඥාතයේ නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ එත්තාාවතාචයම්මිහි සම්බතම් පං්ජ සම්පදං. සබ්ේ දේවා අනුමූදන්තු සබ්භ සම්පත්ති සිද්ධිය, සබේභූතානු මූදන්තු සබ්භ සම්පත්ති සිද්ධියා, සබ්ේ සත්තානු මූදන්තු සබ්භ සම්පත්ති සිද්ධා සද්ධර්මය ශ්‍රභනය කළ සත්පුරුෂවත්නී ඔබ හෙම දෙනාටම ධර්මාව බොහ දේවේවායි මෙත්සත යුතු ප්‍රාර්ථනා කරනවා. නි മാ ോළ ධർമ ശാසന വസසිදධ කරണ് ുന ലලබතු കു ശ്ී ഞ හ ම ්‍යස්ථාന ദ പതി කම්മට്ഹന ചര പി മත්്പോ ජപാത രහവත්്തെ പഞාසര ගෞරവനിയ ස්വබන් මහන්සේ. സാധന ിന පின்ම ස්വබൻ හන්සේට് ഞഞාനു മോതന පിരනම්മു സധഹෝ සාധහෝ സധോ. ධර්මාන ශාසනාවේ පින් බරදායකත් විදරමෙන් කටුතුකරන්නට දුන. පල සප ෑයා වික්කමරත්න හත්මීයට පුුණ න ෝදන පිනි සාධරනිය සම්පෘර්ෂය එඒවගේම දරුවන්ද දෙනාාවන චමී වික්‍රමරත්න දියනිය ඒවගේම ශ්‍රීලක් වික්කමරත්න පුතුරවාන් යන පින් මත් පිලිස. ඒහැම දෙනාටම ධර්මා ෝදය සැලසේවා. පලෝ ස යා විික්කමරත්න මහත්මයටට අමා මහනිවන් පින්ණිස. අජර අමර ඕ නිවන ලැබ සැනසනට සිරු දේශනාමේ කුසල්. එකසේ පාරමිතහවේවා අනුමෝදනවේබයි ප්‍රාර්ථනා කරනවා උතු ප්‍රාර්ථනාවෙන ඔබෙ නිමහනින් සමුගන්නේ වටිනා සද්ධර්මදේශනාවකින් නැවතත්මුණ ගැහෙමෝ. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයේ.